ಕಾಫಿ 14 ಗ್ಲಾಸಿನ ತಲಾಪ ಸಿಗುದು ಗ್ಲಾಸಿನ ತಲಾಪಲ್ಲ ಒಬ್ಬರಿಗೆ ವೆಂದಮುಖ ಅಂತ ಸಹ ಕಲ್ಮ ಊರು ಸಮಯ ಎಡಕ್ಕೆ ಸಂವಿಧಾನ ಈಗ ರಹಸ್ಯ ಪವರ್ತಗಲೇ ಅಲ್ಲದೆಯ ತವಮ ಕೆಲ ಕಡೆಯಿಲ್ಲ ಪ್ಯಾಕ್ಟ ಕಟ್ಟಿದ ಕೆಲಿಮ ಇಲ್ಲ ನಿನ್ನೆದು ಶಾಪಿಂಗ್ ಬ್ಯಾಗಿಗೆ ಕೇಳಿ ಅನ್ನೋದು ಬ್ಯಾಕ್ಬೋಟ ಪತ್ತಿರಾದ್ರೂ ನೀವು ಇಷ್ಟರ ಜೀವನ ಮಿಲಿಯನ ಪಾನ್ಸಿಯಾಕ್ತಮಾಯಿ ಸಮೀಪ ಆರಕ್ಷಿತ ವಾರೋ ಆರಕ್ಷಿತ ದ್ರವ್ಯ ಪಾವಿಚಿಕರಣ ಮೇಕ ಭೂಮ ದರುಣು ಭಯಾನಕ ತತ್ವ್ಯಾಪ್ತಿ ಲೋಕದ ಸಹ ರಾಜ್ಯ ಶ್ರೀಲಂಕಾದ ಗತ್ತ ಶ್ರೀಲಂಕಾದ ಸಿಯಕ ಹೆತ್ತೇವ ತಮೈ ಸಮೀಪ ಆರಕ್ಷಿತ ಪಾವಿಚಿಕರಣ එහෙනම් අපි හිතන්නේ මේ මගහැරෙන ප්‍රමාණය පාවිච්චි කරන්නේ මොනවද? ඒව සනීපාරක්ෂක ද්‍රව්‍යද? නැත්නම් වෙනත් දේවල්ද කියන එක අපි හිතන්න පටන් ගන්න වෙනවා. ඒ වගේම තමයි මේ රට විදියට ගත්තාම රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක හුඟක් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පාසල් යන පසුන් දරුවන්ට සනීපාරක්ෂක තුවා පැකට්ුවක් ගන්න මේ කාලේ සුදුසු නැතුව තියෙනවා. ඒක නිසා ඒ විදිහටයි ඒක පාවිච්චි කරනවා. ඒක නිසාම මේ අය මානසික ආතතියට ලක් වෙනවා. හැම වෙලාවෙම තමන්ගේ වැඩේ කරගන්න එකට වඩා අපිට හිතන්න තියෙන්නේ තමන්ගේ ඇඳුම ගැන. ඇඳුමේ පැල්ලමක් තියෙනවද නැත්නම් අපිට මේ ඇඳුම් දවසම ඉන්න පුළුවන්ද? ඒ වගේ තත්ත්වයකට අපේ කාන්තාව පත් වෙලා තියෙනවා. දැන් දන්නවා හුඟක් වෙන්න පුළේ තියෙන්නේ සනීප ආරක්ෂකතුවා අඩු මිලට දෙන්නේ ආරක්ෂිත තත්ත්වයක නැති සනීප ආරක්ෂකතුවා. මේක නිසා අපි ගත්තාම නිදහස් වෙළඳ කලාපය වුණත් පාසල් මට්ටම වුණත් වෙනත් ක්ෂේත්‍රයක වුණත් කාන්තාව වැඩ කරනකොට ඒගොල්ල හුඟක් වෙලාවට ඉන්නේ මානසික ආතතියට පත් වෙලා මානසික මට්ටමින් යාළ වැඩිලා තමයි හුඟක් වෙලාවට ඉන්නේ. ඒක නිසා යාළට ඉලක්ක කරා යන්න බැරි වෙනවා. ගැනුම් ක්ෂේත්‍රයේ වගේ වැඩ කරන තැනක තේදම් වෙළඳ තැනක ඒගොල්ලන්ගේ ඉලක්ක සපුරා ගන්න බැරි වෙනවා. ඒ ඉලක්ක සපුරා ගන්න බැරි වුණත් එක්ක යාළව එයාගේ ජීවිතේම කඩාවැටෙනවා. සමහර විට හැකියාව අහිමි වෙනවා. ළමයි විවාහ වලින් අසමත් වෙනවා. මේවා අපි සිතිය යුතු කාරණා බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් නිදහස් වෙළඳ කලාප වල වැඩ කරන රණි මවුරුන් වෙළඳපොළ කාන්තාවන් වගේ අයට මිල මුදල් හිගයක් මේ කාලේ පවතී. ඒකත් එක්ක තමන්ගේ දුවට තමන්ට සනීප ආරක්ෂක තුවා පැකට් එකක් ගන්න බැරි වෙලා තියෙනවා. මේ බලපෑම කාන්තාවකට හුඟක් වෙලාවට බලපාන්නේ සනීපාරක්ෂාව නැතිකම නිසා මානසික දුර්වලතාවයට පත්වීම නිසා මේගොල්ලන්ට ගැබ්ගෙන පිළිකා වගේ දේවල් පැලෝපියනාලය අවහිර වගේ දේවල් වෙනවා. එතකොට ඒක දරුක සිද්ධියක් බලපාන. ඒවා ගණන් බල නැති වුණත් ඒවා සිද්ධ වෙනවා. ඒක නිසා අපි මේවා ගැන හොඳට සිද්ධිය යුතුයි. කාන්තා සංවිධාන විදිහට ගොඩක් කාන්තාවෝ සිටිලා ඉන්න නිදහස් වෙළඳ කලාප වගේ තැන්වල අපි කාන්තා සංවිධාන විදිහට මේ ප්‍රශ්නේ බරපතල විදිහට අරගෙන විශේෂයෙන් මෙයාලගේ මේ ඉලක්ක සපුරා ගන්න බැරි වෙලා තියෙන එක ගැන ඔසප් දිනවලදී ඔසප් දිනේ දින 3ක් 5ක් අතර පවතිනවා. ඒ පවතින කාලය තුළ මෙයාලගේ මානසික මට්ටම සුවපත් කරන වැඩසටහන් කරන්න වෙනවා අපිට. ඒ වගේම මම කියනවා පිම්ස් තමයි ලෝකේ තියෙන හොඳම සන්නාමය කියලා පෙන්නන. අපි හිතනවා පිම්ස් වගේ සන්නාමකරුවන්ට අපි කියනවා එයාලගේ සන්නාම පෙම්ස් වගේවා ලෝකෙ ව්‍යාප්ත කරනවා වගේම ලෝකෙ දුප්පත් රටවලටත් මේවා නොමිලේ උදාහරණ. ඒ වගේම අපි රජය වැනි බලධාරීන්ට කියනවා පිරිමි ළමයින්ට මිනිස්සුන්ට දෙන්න කලින් මේ කාන්තාවන්ට සනීප ආරක්ෂක තුවා දෙන්න. ඒ වගේම නිදහස් වෙළඳ කලාපයේ බලධාරීන්ට මම යෝජනා කරනවා හැම ආයතනයකම දවස් 3ක් 5ක් අතර සනීප ආරක්ෂක තුනක් එක සේවකයෙකුට දෙන්නේ. තුනක් නැත්නම් එයාට එයාගේ සනීප ආරක්ෂක තහවුරු කරගන්න බැරි වෙනවා. අපිට එහෙම කරොත් මේ කාන්තාව මුහුණ දෙන බරපතල තත්ත්වෙන් මිදව ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අවශ්‍ය පියවර එයාලා ගන්නවා නම් ඒකට අපි සහාය වෙමු. අපි කාන්තා සංවිධානයේදී